ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතනි පින්නතියනි අද මේ පිරිස බලාපොරොත්තු වන්නේ උතුම් සමවත් දේශනාවකින් සමාධිමය කාව්‍ය මාලාවකින් පටිභාන කාව්‍ය මාලාවකින් විශේෂ සමාධි අවස්ථාවක් පූර්ණේ කරගන්නට කියා සිහි කරගන්න ඕනේ එතැයි හැම දිනම සංවරව මගින් වදින හුලම් පොදක් වේවා කිසියෙකුට කරදරයක් පිණිස නොවේවා කියනා උතුම් අදිත්‍යාණයන් තබාගෙන සංවර භාවිතපත් වෙලා නිහඬව මේ උතුම් භාවනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. තමන්ගේ පහසු ආකාරයෙන් වාඩි වෙන්න වාඩි වෙලා අත් උකුලට අරගෙන නිත් අඩවන් කරගෙන සංවරව මේ හඬට සවන් දීගෙන උතුම් සමාධිය ලැබේවා ආර්ය මාර්ගයේ පූර්ණ කර ගන්නට උපනිශ්‍රේ වේවා කියන අදිෂ්ඨාන තබා ගන්න ඕනේ. අදිෂ්ඨාන තබාගෙන පළමුව මේ ආකාරයෙන් මේ මූලික අවස්ථාව තපයා ගන්නට මාත් සමග මේ කර්මස්ථානයේ මේ පළමුව අවස්ථාව මේ ආකාරයෙන් දේශනා කරන විට මේ හැම දෙනාමත් බලන්ට उत्तम पुरिस वो बुदु पियानन वहन्स ओब वहन्से ते मम नमस्कार करमि मागे नमस्कार ये वेवा परम पुरिस वो बुदु पियानन वहन्स ओब वहन्से ते मम नमस्कार करमि मागे नमस्कार ये वेवा ससर खतरिन एतर उनावु बुदु पियानन वहन्स ओब वहन्सेट मम नमस्कार करमि मागे नमस्कार ये वेवा साधु 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 මේ කර්මස්ථානයේ උතුම් වූ බුදු ගුණ සත් ගායනා කටින් පළමුව වඩන්නට. සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා नमो तत् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 सो भगवा इति पि सम्मा सम्बुद्धो सम्मा सम्बुद्धो वत सो भगवा नमो तत् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 सो भगवा इति पि विद्याचरण सम्पन्नो सो भगवा इति पि विद्याचरण
විජ්ජාචරණ සම්පන්නෝ වතසෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝ භගවා ඉති පිසුගතෝ සුගතෝ වත සෝ භගවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝ භගවා ඉති පිලෝක විදු ලෝක විදුවත සෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වත සෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වත සෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝ භගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වත සෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝ භගවා ඉතිපි භගවා භගවා වත සෝ භගවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු 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 හැම දිනම සාන්තව උතුම් සම්මා සම්බුත් පියාණන් වහන්සේට අද මේ උදේ වරුවේ සිද්ධ කරන ලද්දා වූ අතිවිශේෂ මහා පූජෝපහාරය ලක්ෂයක් සමන් මල් හැම දිනම රැගෙන ජීවමාන සම්මා සම්බුත් පියාණන් වහන්සේට මහා ගෞරව පූජෝපහාරයක් සිද්ධ කරලා ඒ වාගේම ඒ උතුම් සම්මා සම්බුත් පියාණන් වහන්සේ ඉදිරියේ විදර්ශනා කර්මස්ථානයක් වැඩලා එන හැටියට සිහි කරගන්න සමාධි කවිවත් මාලාවන්ගෙන් පටිභාන කවීත්වෙන් ඒ උතුම් භාවනාව නැගියේ සාවධානව සවන් දෙන්නට අටින් හඬනගා කියන්න එපා හොඳින් අහගෙන මනස පමණක් සමාධියට නගා ගන්නට බලාපොරොත්තු වන්නට සමාධිය තනුව සතුරවන්නට මේ කවි මාධ්‍යයෙන් අදහස ලැබේ සැන්න සුම බුදු පිය රජගෙන දුන්නා එම මග අප දරු ලෙසටම යන්නා සමිඳුගේ දරු කැල ගුණ නැන යෙන්නා සදහම් මග යති පිරිසිදු වන්නා මුනි පිය දුන් දම් සමනය වන්නේ සමන ගුණෙන් බොදු දරු ලෙස ඉන්නේ සමට මුනිඳු ආසිරිගෙන දෙන්නේ නිවන දෙසට මග යොමු කරවන්නේ ගුණය මුනිඳු නැගේ අපමණ වෙනවා එබඳු ගුණය අප වෙත ගෙන දෙනවා මුනිඳුගේ දරු එම සුවයට එනවා සැමගේ සිරුර බුදු සිරි නැහැ වෙනවා සමිඳුගේ ආසිරි කඳ විහි දෙන්නේ හිස සිට දෙපා තුළටම වැසියන්නේ සුවය මුනිඳු ළඟ ලෙස වැටහෙන්නේ සමට සුපිරි සිදු ගුණ කඳවන්නේ දස අකුසල් අහලක හිතේ නැත්තේ වදනද කය සංවර ලෙස ඇත්තේ සමිඳුගේ ළඟ ගුණ කඳගෙන සත්තේ වඩන මගට සැම නැඹුරුව ඇත්තේ මහා සමන් මල් තොග මතු වෙනවා මහා සමන් කැල සැම වෙත වෙනවා ලක්ස ගණන් මහා මල් මතු වෙනවා මුනිඳු පුදන ලෙස සකසවා දෙනවා සමන් මලින් මුනි රජිඳු පුදන්නට සියල් අතට මල් වටි ලැබෙන්නට උතුම් පැතුම් ගෙන සකසමවන්නට
බුදුන් දෙසුව දම් අසිරි ලැබෙයි මට සැවෝම අතට මව මව සකසනවා සුසුදු සමන් මල් සකසලා දෙනවා සැවගේ අතේ මල් වටන්ටි පිරෙනවා මුනිදු පුදන ලෙස සකසා දෙවනවා මේ සැම දෙනා දැන් සම්බුදු රජිඳු වෙත අරගෙන අහත් තලයට යන විලස ඇත සිටි සිටි අසුන්වල සිට පාකරෙනු ඇත ටික ටික සිරුර බර නැත සුවයටම එත මුළු කය සැහැල්ලුහි නැත කිසි බර ඇත්තේ දාහය ගින්න නැහැ කඳ අහලක ඇත්තේ නිදහත් වුණාමිනි දුක් කඳ ලොව පැත්තේ පසෙකින් තබා මනසින් කයගෙන ඇත්තේ තම දෙන ටිකෙන් ටික උඩ අහසට ගන්නා දැන් සැම දෙනා නිහඬව අහසෙහි ඉන්නා සිටි සිටි ඉරියව්ව අසුනක් ලෙස වන්නා අහසින් මොනිඳු දකිනට සැමගෙන යන්නා උදෑසන ලෙස වෙත මොනිඳු දකිනට සැම යත ගුවන් විමනක් වෙත සැවොම මවලා රැගෙන එහි යත අහසේ ඉහළ මහවියනක් සැදිලා යටින් අසුන් පිහිටන බිම හැදිලා වටින් එළිය දෙන ලෙස වට කෙරීලා තමන් සුවඳ විමනක් ඇත මැවිලා සැවම විමන ඇතුළට අරගන්නේ සිටිය සිටිය අසුනද මවවන්නේ තවම හිටිය ලෙස ඒ අසුනේ ඉන්නේ ගමන යන්ට විමනද සැරසෙන්නේ දිවමන් මුනි රජ දෙවුරම ඇත්තේ දෙවුරම් බෙහෙරට ගැමගෙන ඇත්තේ අහත් යානි මෙම ලෙසගෙන සත්තේ අහත් තලෙන් හෙමි හිටගෙන ඇත්තේ සෙමින් සෙමින් පාවිගෙන යනවා උතුම් බුදුන් දකිනට සැකසෙනවා ගුවන් තලෙන් ටික ටිකගෙන එනවා උතුම් එදෙවුරම් වෙහෙරට යනවා දුරින් පෙනෙන වෙහෙර වඳිමු උතුම් බුදුන් ළඟ විලසට තියල් දෙනා අහත් තලෙන් විමන තුලින් ගෙන එදෙසට ටිකෙන් ටිකම ලං වන විට ගුවන් තලෙන් යම වට පිට උතුම් සාදු හඬ නපතු වෙයි
බුදුන් වඩින දෙසෙම වට තියල් අතින් ගෙන ගත් මල් සැවම අතිනි අරගන්නේ උතුම් මනෝමය කයකිනි මොනිදු වඳින්නට යන්නේ අහන්තලෙන් ගොත් හිමිහිට යහලට ගොත් කුමවන්නේ පහත් කෙරෙහි වේවන් විමන සැමට බසින්නට දුන්නේ ගුවන්තලෙන් එම හිමිහිට පහත බිමට ගෙන තබන්නේ යල් අතින් මල් අරගෙන හිමින් එවිමනින් බසින්නේ උතුම් දෙවුර මේ වෙහෙරට යවටින තැනයි දැන් සිටින්නේ එවන් මගින් සැම දෙන අද ගරු ලෙස සංවරව ඉන්නේ එකින් එක් කෙනා පෝලිම් වෙනස් නොකර දුරින් දුරට සංවර ගමනින් යන්නේ උතුම් බුදුන් වඳින ලෙසට අතින් රැගත් සමන් මලින් මොනිදු පුදන ලෙසින් සුදට සැරසි සැරසි මේ සැම දෙන දැන් යනවා මුනිදු වෙතට දුර සිට මුනිදු වැඩ සිටි තැන පෙනෙනු ඇත එන බව දැකම බුදු පිය රජ දිලෙනු ඇත මේ සැම දෙනා දැන් මුනි රජ ළඟම වෙත තැම දෙන එකත් පසකින් සිට කියනු ඇත බුදු රජින්දුනේ මේ දැහැම් මල් සැගෙන එනා දෑ සමනින්ද සැකතුන මල් සුවය දෙනා ඔබ දුන් සුසුදු දම් මග පිළි පදින දිනා මේ මල් වගේ අප හද පිරිසිදුම වුණා පිරිසිදු මලින් ඔබ වෙත මේ පුදන්නේ හද බැති මල් මිටක් විලසයි කියන්නේ තුම්බුදු පියාණන් පාමුල තබන්නේ මාදිවි පිදේවයි සිහි කර පුදන්නේ තැමගේ අතින් ගෙනා සමන් මුනිපිය රජ ළඟ තබන්නේ උතුම් බුදුන් වෙත තම හද මලක් ලෙසට ගෙන පුදන්නේ උතුම් සම්මා සම්බුදු රජ ළඟ ලෙස මේ ගුණ කියන්නේ උතුම් සමිඳු වැඳ පසෙකින් සංවර විලසයි සිටින්නේ දරුවනි උදෑසන සිට ධම්මග ඉන්නා ඔබලට දහම් හඬදී ඇත ගුණ දන්නා ඒ දම් සුවය නිවනට ගෙන හැම යන්නා මග තොට සකසලා ඇත සිහි කර පන්නා ඉඳුරන් හයක් ගෙන ලෝ සත මම කියති ඒ වට ගොදුරු වන දේගෙන මගේ කියති මම මගේ කරගන්ට බොහෝ කල් පොර බදති දරුවනි කවදාද හිමි වුනේ සිහි නගති මේ හය දෙනා ඔබ මිතුරන් ලෙස ආවා අපමණ සසරේ මම මගේ යයි රැවටුවා හිමිවුන කෙනෙක් නෑ මේ සිහි කර දේවා
ඉහි කරගන්න ඇස කන ආදිය මේවා අපමණ සසරේ මේ ඇස කන දිව කියලා නාසය කයද මන යන හය දෙන බදලා මම මගේ කිය කියා ලෝකෙද ඇද බැඳලා ගන්නට වෙහෙසුනා අපමණ දුක් විඳලා කොපමණ දුර සිට ගමනක් එනවද මම මගේ කිය කිය පොර කර බැදුවද ලැබුව කෙනෙක් ලොව කිසි තැන දුටුවද දිවිය මරණයට යන හැටි දුටුවද කවුද ඇහැක් මගේ කරගෙන ඉන්නේ මමය කියා මෙහි කවුරුද ඉන්නේ මෙබඳු කනක් මගේ මගේ කියවන්නේ කවුද මගේය කිව් තැන තව ඉන්නේ නාසේ මගේයි මේ සත පවසනවා අයිති කෙනා කවුරුද විමසනවා නැහනේ දකින්නට කවට කරවනවා දිටු සිතකින් වට මිස දිටු වෙනවා දිව මගේ මගේ අයි තව තව කියති කාගෙද හිමිකම් නැහැ සිහි නගති මගේ මගේ කිය කිය කාලය ගෙවති අයිති කෙනෙක් ලොව නම් කිසි නොමැති කය මගේ මගේ අයි මේ සත කියත කාගෙද ඇහුවොත් හැඩ හුරු නොවේත අයිති කෙනෙක් නම් කිසි නොම පෙනෙත නමුත් මේ සත කය මගේ මගේ කියත හිත මගේ හිත මගේ තව අය කියති කාගෙද ඇසුවොත් කෙනෙකුත් නොමැති හය දෙන පමණක් දකිති එකිනෙක බැඳ බැඳ මගේ මගේ කියති ඇස කන නාසය දිව කය කියලා පත් දෙන මගේ මගේ මනසිනි බැඳීලා එක තැනකත් එක ලෙස නැත හොයලා සිටින මමෙක් සදහට මෙහි බැඳීලා කවුරුද තව අමතර මෙහි ඉන්නේ නැහැනේ කෙනෙක් හිමිකම් අරගන්නේ එහෙම කෙනෙක් නැති ලොව විමසන්නේ විමසුම් නැති මනසිනි එය ගන්නේ ඇත කන නාසය දිවකය කියලා මනස සමග හය දෙන වට කරලා අයිති කෙනෙක් ඇත මම මම කියලා මේ මිස දිටුවක් ගනිතිද හොයලා මෝඩකමට අදහත් ඇති වෙනවා හේතු පලයේ හැටි නොම විමසනවා දහම දකින අය තතු සිහි දෙනවා එවිට නියම ලොව තතු වැටහෙනවා දැන් මේ හය දෙනා එන හැටි මුලදී බන
ඇසු විට දුටු වානේ සීකර බලනු මැන මේ අස කිව් කෙනා පෙර ඔබ සිටිය තැන බවයේ සිටියාද තිබුණද බලනු මැන එමදා කවුරු වී සිටියත් ඇසක් ඇති මේ ඇත් දෙකද ඒ ඇත් දෙක සිටිය යුති යම්තෙන මිනිස් කය ලබලා සිටිනු ඇති එලෙසට සිටියනම් ඒ ඇත් මෙලෙස වෙති ඒ ඇත් මෙදා මොන තැන දැයි තිබෙන්නේ මැරිලා එකය අලු කරලා දමන්නේ නැත්නම් කුණු වෙලා පොළවට දිරන්නේ ඒ ඇත් කුණු වුණා පොළවට ඇදෙන්නේ පොළවට පෝරවි එක කොටසක් යනවා එහි තිබු ජලය ජලයට එක් වී යනවා වායුව වායුවට යනු මිස කොහි වෙනවා එහි තිබු රත්න ගති රත්නය වෙත යනවා දැන් කෝ තිබුණ ඇහැ ඌදේ එතන නැත හිමිකරු හිටියාද සීකර බැලිය යුත උපතේ පටන් මිය යන තුරු දඟලා ඇත මගේ මගේ කිව් කෙනා දැන් දැන් බැලිය යුත මගේ කිව් කෙනෙකු හිටියානම් බලය ඇති මේ මගේ දරුවෝ යයි රැකගෙන සිටිය යුති ඒ මගේ ඇත් දෙකයි කිව්වා කියනු ඇති මොනවද කළේ රැකවරණෙට බැලිය යුති උපතට පත්දින සිට කුමවන්නේ ලෙඩවන ඇත් දෙක පෙර කලවන්නේ එම කල ලෙඩරෝ ඇසට හැදෙන්නේ කවුරුද ඇස ඒකෙන් බේරන්නේ කනබොන දෙය මුවාගින් ගෙන කය වෙත දෙන විට ඉන් ඕජසගෙන නගවත දින දින ඇස වෙත පෝසනගෙන දෙත ලබ ලබ කබ කඳුළු දකුණු ගෙන දෙත හද හද තම මනසින් එහි යොමුවන දසුනට හිත යව යව හිත බැඳගෙන මම මගේ ඇත් කිව්වත් සත කිසි දින හිමිවන මොහොතක් නැහැ මොහොතකගෙන ඇත් දෙක හටගත් දින සිට තැවෙති කඳුළු පෙරයි දැවිලිදගෙන දෙවති මෝර මෝර මොන පෙදෙසට ඇදෙති මරණය එන දින වෙත ලංකරති උපත සමග මරණය නියතව ඇත එදෙසට මොහොතක් නෑරම දුවවත මම මගේ කිය කිය සත මෙහි රැවටෙත හිමිකරු කවුරුද නැහැ දකිනටවත වැහැරි වැහැරි අඳවි ඇත් යනවා කවුද හිමිකරු රැකගෙන දෙනවා අනාත ඇත් දෙක මරණෙට යනවා බේරා ගන්න අය කිසිනොම වෙනවා මේ කන් දෙක උපතෙදි හට ගත්තේ
මරණය අරගෙන එදෙසට යත්තේ නවතින මොහොතක් අතරක නැත්තේ එහෙම කයක මම යයි කුම ඇත්තේ පෝෂණ කර කර කන වඩවනවා ලෙඩ රෝකං කුණු ඉවතට දෙනවා දුකට මුලක් සකසාගෙන තනවා යනවා මිසක් කුණු වන ලෙස යනවා ලැබෙන සුවක් මොනවදගෙන දෙන්නේ දැකෙන දෙයක් සුවයයි කුම ගන්නේ එනවා යන්නවා රැවටුම පමණින්නේ කොහිද තවත් වටිනාදය දෙන්නේ නාසෙත් උපතින්ගෙන සකසනවා සතර ධාතු කුණු කර වඩවනවා උනක් විලස බොරුවට රවටනවා හමකින් ඔප කර සැකසුම දෙනවා දින දින භෝජන ඕජස ඇදෙත සකස සකස ටික ටික ලොකු කරත ලෙඩ රෝ අපමණ අතරෙදී හැදෙත ඒවා නිසා අපමණ දුක් විඳිත නාසේ මගේ කීවට කවුරුදගෙන හිමිකරු කවුරුද නාසෙට බල දෙන මොකද රකින අය කෝ හිමිකම්ගෙන ඇත්ද මමෙක් නාසය මෙහි රැක දෙන කවුද නැතිව කෙනෙකුත් පෙනුමටගෙන මගේය මගේය කියනවා මෙම තතුගෙන නමුත් බැලුව විට හිමිකරු කියමින කෙනෙක් නොමැත මේ නාසය රැක දෙන දිවය රසය ගන්නට තැන් ඇත්තේ කිවත් එතන කවුරුද හිමි ගත්තේ මගේ කට මගේ දිව කියවනු ඇත්තේ නමුත් කෙනෙක් නැහැ හිමි කර ගත්තේ එකින් එකට පෝෂණ කරවන්නට ජලයද රස ඕජස සකසන්නට භෝජන ගෙන දෙයි මුවගට හැම විට එයින් නැගෙන ඕජස ඇදෙනවා වට ටික ටික දියුතලින් ලොකු වෙනවා අතර රෝග ලෙඩ අපමණ වෙනවා පෙලෙන පෙලෙන දුක් කඳ විඳවනවා මගේය කිවත් කවුරුද විමසනවා හිමිකරුවෙක් හිටියොත් මෙදිවටගෙන පැකිය යුතුයි කරදර එන විට දැන අහෝ කෙනෙක් නැත මේ කුණු දිව ගැන කවුද රකින අය මම මගේ කිව් තැන මේ බඳු කයක හිමිකම් අරගන්නේ කවුද මේකය මගේ තව කියවන්නේ මේකය මහා කුණු කඳකිනි එන්නේ එයටම භෝජන තව රස දුන්නේ ජලයද භෝජන කුණු කඳ හදති දෙතිස් කුණක් වට කර වඩවවති මේ කය මම මගේ යයි පවසවති අවුද මෙයට හිමිකරු දැන් සොයති මේ කය ටික ටික වැහැරිලා යනවා එඩරෝ අපමණ වට කර එනවා විවිධ සතුරු කරදර වටලනවා
වස විස නොයෙකුත් විස කරවනවා අවට සතුන් මේ කය කා දමත නසන වසර විසගෙන මෙහි ලවත නොයෙක ලෙඩද රෝගද වට කරත තකින මමෙක් නම් අහලක නොමැත මේ බඳු තැනක් මේ කුණු ගොඩ අරගෙන වටින දෙයක් හොයනවා සත මෙහි වන හොඳට හිතට සුවගෙන දෙන හැඩගෙන හොයන හිතක් ඇති කරවයි එලෙසින ලක්සන හොය හොය යන හිත නගත ඒක මගේ කියනට අය නොමැත හේතුඵලය ලෙස මොහොතිනි නැගෙත ඇහැට රූප එන මොහොතට නැගෙත ඒ මොහොතින් එම කෙලවර වෙන්නේ හැදුව හිතත් මොහොතින් බිඳියන්නේ මෙයිට වැඩිය මොනවද එහි වන්නේ හිතට අයිති කරුවෙක් නොම වන්නේ කනට හඬක් හොය හොය දඟලනවා අවදානින් වටපිට විමසනවා හඬක් ඇසෙන විට හඬ සහ එනවා නැගෙන හිතක් මතුවී වැනසෙනවා ඒකට හිමිකරුවෙක් ලොව නොමැත හේතුඵලය ලෙස හඬ හිත දෙවත මීට වැඩිය තව හිත යයි එවත කනට බැඳුණු දේ නම් තව නොමැත නාසෙට සුවඳක් හෝ ගඳ ඇදෙති ඒ සමගම ඒ හිතගෙන නැගෙති ඒ අරමුණ වැනසෙන විට බිඳෙති මීට වැඩිය තව හිතකුත් නොමැති දිවට රසක් එන මොහොතක නැගෙත රස දනවන හිත එම විට සැදෙත ඒ අරමුණ බිඳෙනා විට බිඳෙත හිමිකරුවෙක් රකිනට කිසි නොමැත කයට පහස අරමුණු වන මොහොතක දැනෙති සුවය දුක මොහොතක එලෙසක නැගෙන හිතත් ඒ සමගම බිඳිනෙක නැසෙනු දකිනු ඇත නැහැ පැවතුම එක හිමිකරු කවුරුද හිතකට ඉන්නේ මනස හිතන හිතන විට නැග එන්නේ එබඳු හිතක හැටි සිහියට ගන්නේ හිතන විටයි ඒකත් මතුවන්නේ හිතන හිතන හිතිවිලි සහ මතුවෙත ඒ සමගම මොහොතින් එය බිඳියත යලිදු හිතන විට යලි යලි මතුවෙත ඒ එනමුත් කිසිවක් පවතිනු නැත හැදෙති බිඳෙති හැර තව කුම වන්නේ ගතද හිතද දෙකේ හැටි මෙලෙසින්නේ ඇතිව නැතිව යන්න හැටි පෙනී යන්නේ කවුද තවත් හිමිකරු මෙහි ඉන්නේ ලෝක දහම ලෙස සැකසුම කෙරෙනා අවිදුව බැඳි බැඳි වටිනා කියන වටින දෙයට හිතගෙන තැබු සැනිනා බලාපොරොත්තුව එය වට කෙරුණා අවිදුව තණ්හා යන දෙක නගලා අදති මතුව සිත පවතිනු හොයලා මේ හය දෙන මතු මතු සකසවලා ගන්ට හිතක් හක් සකසයි එහි බැඳිලා හදන හදන හිත බලයක් නගත මතුවට මතුවට කුණු ගොඩ හදත හේතුව සකසාගෙන දෙන එවත
යලිදු පලය සකසයි කුණ හදත පෙර බවයකදී අවිදුව තන්හා හැදිලා එර එම විලස හිත කය වදනද නගලා හැදු තෙන බැඳී තන්හා සමගින් බැඳිලා හැදුවා කම්බවය මතුවට සකසවලා ඒ හැදු හේතුවේ පලයක් විලසගෙන මලදා එකුණු කය අතහැර බැඳුණු තැන පලයක් සදයි හේතුව හැදු මොහොතගෙන මේ කය එම පලය ලෙස දැන් හිතනු මැන පෙර බවයකදී හේතුව දැක දුක දෙවන අතහැර දැමුවනම් අවිදුව සහ බැඳුන තණ්හා අතහැර දැමුවනම් එහි ඉතින ඇලිලා බැඳිලා කරනා කියනා කිසින කිසිවක් නොමැති ලෙස නිදහත් හිත හදලා හිටියාරුණානම් එම කාලෙදි එකලා තණ්හා උපාදානද බවයද එවලා නැහැනව සැදෙන්නේ අතහැර දැමු සකලා එලෙසට කළා නම් අද මෙම ගුණද නැත මේ බව උපත හැදනා දැන එතන නැත හේතුව නැතුවා නම් මතු මෙම විලස කැත උපතක් හදන්නේ නැහැනව ගුණෙනි ගත එම හැදු නිසයි මේ ගත හිත හැදෙන්නේ ඒකෙන් මේ බඳු දැනුමක් මතු කෙරෙන්නේ දැනෙනා වේදනා දුක් කඳ ලෙසින්නේ සිහි කරගත යුතුයි කෝ සැප කියන්නේ දුකට ඇද දමනා මර උගුර සැප කියනා සැවටුම කි හොදිනා දැකිය යුතු මෙම දහම ඉතිනා හේතුව අතහැරොත් ඵලයක් හැදෙනු නැත පෙර අතහැරියානම් අද මේ ඵලය නැත පෙර කල හැදු හේතු අද මේ ඵලය දෙත අද හැදුවානම් මතුවට යලි ඵලය දෙත පෙර හැදු කයට ඒ කල මම මගේ කීවා තැවටුම මිසක් මොනවද ඒ පුහු ඒවා මේ වනතුරා ආ මමයෙක් කොහි වූවා මේ ඵල කඳට අද මේ මම මගේ කීවා වදනක් පමණි නැහැ කිසිවෙක් සිටින්නේ මේ තැන හේතු හැදුවොත් මතු ලෙසින්නේ ඒ ලෙස කුණක් යලි යලි උපදවන්නේ ඒකත් මමෙක් කියලාමයි පෙනෙන්නේ මම මගේ කිව් කුණ අදහස කීවා හිමිකම් ඇති මම එක් කොහි වූවා නිදහත් කරනට හිතේ තතු කීවා හිමිකරුවෙක් නැහැ යන එන මේවා හේතුවේ ඵලයයි ඒ හට ගන්නේ හේතු සැදුවහොත් යලි යලි යන්නේ ඵලය ලබන විට ඒ තුල ඉන්නේ අවිදුව තණ්හා යලි පොදි දෙන්නේ ඇත දකින විට සැප හොය හොය යන මේ සත විඳිතිද සැප මොන විලසින මහා දුකක් විඳ පව් කඳ කරගෙන සතර අපාගත වෙති මිනිසෙක් වුන මිනිසෙක් වෙලා මේ ටික දෝ කරගත්තේ ඇයි මහා කලක් සිව් මහා නිරයර්ම පැත්තේ දුක් විඳ යවන කුණු කයකුත් අරගත්තේ මේ වගේ සසරේ මොනවද හරයක් ඇත්තේ ආසා පොදිය ඇල්ලුව විට මත් කෙරෙත
मत्नु गत हितेन महापाउ काम करत माने उदुम आगेन लोकुवट हितित कल पाउगे वन्नट वंदुरेक वी उपत जनवा मिसक नह देवलोवकट यन्नी मानेन उदुम आगेन हिति आय दन्नी मनोवा किवत गिहि पैविदिय कियमिन्नी वंदुरेक वेलाई उपतट ओहुगेन यन्नी मे वगे तमाई बलु काम कर कर इंदला गी हो पैविदि की वत लोकुवट बैंदीला कल पाउ कमिन बलु वैड कर मिन इंदला बल्लेक मिसाक वेन काउरुद ततु होयला බැලුවොත් පෙනේ මේ විලසට සසර යන එක මිනිසත් බවක් ලබලා සිටිය තැන උඩ දැමු ගලක් බිම වැටෙනා අයුරු මෙන ආසා පොදිය අකුසලයට අදිතිගෙන සසර අතර මංකර සත මේ විලසයි සසර එන්නේ කොහිද හොඳක් රාග හිතෙන් ලෝ සත හටගෙනම දුන්නි අසරණ මෙම සරණ සතුන් පව්කම් කර සසර යන්නේ කල්ප ගණන් පව් විඳිනට මේ තිරිසන් ගොඩෙහි ඉන්නේ දුගතිය යන විලස කරපු මහපව් දූෂණ කරගෙන කල්ප ගණන් දුක් විඳින්ට යයි එම දුගතිය සිවුකොන සතර අපා අපමණ දුක් විඳින විට දීපිලි සරණින කවුද ඉන්නේ බේරන්නට අපමණ දුක් කඳ කිනගෙන වසර අසූවක් හිටියත් මොනවද කරගෙන ඉන්නේ තරුණ කලයි උදම් වෙලා आगे पोदी बांदी मिन्नी देश मोह कुनु कांदे केने वसर गनन गेव मिन्नी अद हितिया मिन्न माला क्यों तन टय काय यान्नी मेरुन मोहते कल पाउ कांद मोहतिन एदी एदी एनवा अनाथ सिउ अपाय वेत अद महादुख कांद देनवा මෙහෙම ගමනේ අතර මංව කල්පය මේ ගෙවවනවා අපමණ මේ ලෝ සතවය ගමන යන්නේ කුමතනවා අඩිය ගැසුව තැන අපමණ ලෝ සත මේ සිවුම් ලෙසින මහා සත්තු හිටිය වෙලා පෙරදි හිටිය අය එලෙසින අද පොඩි පොඩි ජීවි පැටව් විලසට පසකට කොටුන අනන්ත දුක් විඳ මැරෙනවා මොහොත ගානේ දුක කිලිමින කල්ප ගණන් ගියත් මෙබඳු ලෝක විනාශය වන්නා එතෙක් කලක් මිදෙනු නොමැත ඔය දුක් කඳ ගෙවමින්න අපමණ කළ පව් ගෙව ගෙව කොපමණ මේ සත ඉන්නා පෙරදි මිනිත් වූ අයමයි යලු සතුන් දැනගන්නා කුඹි කුරා කුඹි කිව්වත් ඇමි පාවා කියා ඉන්නේ පෙරදි හිටිය මහයි සීවරු වගේ අයයි සිහි කරන්නේ අහත් ගමන් ගිය පෙර අය අද කොහොමද ඔතන ඉන්නේ ආසා පොදි බඳපු නිසා කළ පව්කම් නැවැගෙවන්නේ සසර අනාතයි හැම දින මුනි රජ ලොව දම් දෙසුවේ එදහම් නොම ගතොත් නහෝ මේ සත මොන දෙස විසුවේ අපමණ දුක් විඳ විඳ යන අනාත ගමන කියැසුවේ තවත් යන්ට කැමතිද ඔය ගමන හිතන්න කොමුසුවේ ලෝක ධාතු වට කරගෙන සියලු සතුන් දුක් විඳිති අපමණ සසරෙහි විඳි දුක් කෙලවර නම් නැත කියති සිහි කරගෙන අතහරින්න කුණු රාගය දුක දෙවති මිදෙන දාට නිදහස ඇත නිවන් මගද නිවන් එමග මුනි දෙවති
සම්බුදු රජ දෙසුව දහම ලෝකෙට යහපත දෙනවා කෙරවර වෙන්නටදී කලින් දහම් වටහුමද දෙනවා අවබෝධය දරා හොඳින් මේ දම් සිහි කරවනවා ලෝකෙනි සරු බව දැනගෙන අතහැර මිදි මිදි යනවා නිසරු ලොවට හිත තබන්න වටින දෙයක් ලොවේ නැති හතුරු හයක් මිතුරු විලස මේ ලෙස පොදි ගැසී එතේ දිපුව දාට හතුරු දහම මොනවද තව එසේ ගතේ රාග දේශ මෝහ හරිමු එමදා නිවුමත්ද ඇතේ සම්බුදු රජ ළඟ විලසට දෙසුව දහම් සිහි කරන්න මේ තුම් ධම්මග වැඩුදා නිවන් දකී බොරු නොවන්න නිසරු ලෝකෙ අතහැරගෙන මිදුර දාට සිහි කරන්න සම්බුදු රජ දෙසුව සමන් සමන ලබයි එහි ඉතින්න සමන් මලින් මුනිඳු පුදා සමනවන්ට සිහි කරමු සමන ගුණය ලබා උතුම් නිවන් දකින් සිහි කරමු මේ සතුනේහි සිව් සමනයෝ තිදින බවද දෙසු හිතමු දෙසුව දහම් අනුව සැවම සමන ගුණය වෙත නැගෙමු සෝතාපන්නය කියන්නේ පළමු සමන වූ අය වෙති සකදාගාමි කියන්නේ දෙවන සමන පිරිසම වෙති අනාගාමි නම කියන්නේ තුන්වැනි සමන වූ පිරිසති එබඳු සතරවැනි පිරිසද අරිහත් යයි සමන කියති මේ හැර තව සමන නැති තමන් පුදපු මේ පින රැගෙන සමන බවම ලබන සිටේ බුදු සව්වෙමු සියලු ඉතින පස්පව් හැර දස අකුසල් අතහැර මෙම දුකෙන් මිදෙන බුදුන් දෙසුව ධම්මග යමු නිවන් දකිමු හදිනි පිටින බුදු රජ ළඟ විලස ඉතින් අද මේ දම් සිහි කරන්නේ තවම උතුම් සමවත් හිත ලබලයි ධම්මග සිටින්නේ සම්බුදු රජුන්ට ගරුව දෙසු ධම් බැතියෙන් පුදන්නේ උන් මුනිඳු පුදා අපි මෙලෙසට සැකසෙමු ධම් නිවන දන්නේ සම්බුදු රජුන් ළඟ ලෙස අද අපි මේ ලෙස ඉන්නේ දෙසුව දහම් සිහි කරලයි මුනි ආසිරි ලැබ ගන්නේ බුදු සමිඳුනි ලැබුව දුලබ මගින් මේ අප අද වෙන්නේ යනවා දහම් මග සිහි කර අදිටන් සබමිනි ඉන්නේ සම්බුදු රජ වෙතට දොහොත් මුදුනේ තබාගෙන වැඳලා අපි අද මෙම අවසරගෙන එමු නැවතත් සිහි කරලා ආපු ගමන යලි එන්නට ටික ටික පසු පස නැගිලා නැකිට නැමඳ මුනි රජිඳුට එමු අපි එන ලෙස නැගිලා බුදු රජිඳු වැන්දේ තැමදෙන නැකිට වැන්දේ ඇවිත් එම පැන්දේ පසු පසට විත් ගමන ගන්දේ බුදු රජිඳු වෙත වැඳ ගරු කර නැමද හැම සඳ නැවත අපි පෙරලද විලස විමනට ඇදෙමු හොඳ බද සංවර හිතිනිගෙන මුනිදුගේ සව් විලසින දහම් දැක ගුණයෙන ඇවිත් හිඳිනෙමු පෙරදි විලසින තම අසුන් ඇත්තේ විමනට සැවොම ගත්තේ හිඳුවලා ඇත්තේ නැවත අහසට රැගෙන ඇත්තේ විමන ටිකින් ටික අහසට නැගෙනු ඇත අහංකුසෙන් දැන් හිමිහිට ඇදෙනු ඇත සිටිය විලස සැමහිටි තැන් පෙරදිහිත රැගෙන බලන් ළඟටම දැන් ඇදිලා එත විමන නවත්වා තම හිටි පෙරදි තැනි තැවම සංවරව අහතින් මෙලෙසකිනි ැගෙන ඇවිත් තැබුවා තම හිටිය තැනි දැන් මේ තැවම හිටි තැන මයි බලනු මැනි උතුම් බුදුන් වැඳලා ගරු සිතකින්න උතුම් සමවතේ පිහිටා ගුණයෙන් දහම් දැකලා ඇවිදින් සමනය වන්න සමන වුණා යයි සාදුය නද දෙන්න සාදු සාදු සාදු.
ගුණසිත වඩාගෙන බවුනක් මෙදාගෙනා තමවත් ගුණෙන් සිව් පිලිසිඹියවා වුණා එම ගුණ කඳින් දුන් දම් කඳ මෙසේ දැනා මුනිපිය පුදමු අපි නිවනට නැගීගෙනා සාදු 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 යහගුණ බලෙන් සැමදෙන බුදු රජ ළඟට අරගෙන ගියා මුනි රජ වන්දලා හොඳට ලැබු පින් සියල්ලෝ දෙවි මිනිසුන් ළඟට විහිදා පතුරවමු සැමටම සිහි දෙවට දෙව්ලොව බඹලොවද සැම සත වෙතට ගෙන මේ පින් විහිද යාවා වට සියලු තැන ඒ සැම දෙනාටද සදහම් සුවයගෙන නිවනම ලැබේවා සුගතිය සෙතම දෙන සාදු 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 තම දෙන වෙතට මේ දම් කඳගෙන දීලා තම දෙන සංවරව දහමට හිත පාලා ධම්මග නොකැඩියා වායයි සිහි දීලා නිතර තබමි පෙර ලෙස ලොව සෙත දීලා සාදු 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 හොඳයි අද මේ පින්නක් පිරිස සමාධි දේශනාවක් මගින් සිද්ධ කළ දුර්ලභ සමාධි ක්‍රමයකටයි අද මේ සවන් දුන්නේ මේ ආකාරයෙන් ලැබුණු අවස්ථාවක ඔය දහම් සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ සිහි කරලා නිතරම ධර්මාබෝධය ලබා ගන්න උත්සාහ කරන්න සෑම සිද්ධ නැටි අපට වේවා